බෝවන් වටිනා පොතක විස්තර දනගන්න පොතපත YouTube නාලිකාවට පැමිණි ඔබව ඉතාම සාධරයෙන් පිළිගන්නවා. අදාපි කතා කරමු මනෝමන්දිර කියන නවකතා කෘතියපලිබඳව විස්තර වටනාසා රවත් පොද්ගැෙන තාවත් විස්තර් දනගන්න කැමිති ොයාලත් පොතපත YouTube නාික සබස්කයිබ් කරලා පොතපත Facebookස්බුක් පිටොඩත් යිකත් දාල තිය ගන්න කියලා කාර්ණිකව ආරධනා කරනවා පතපත අපි අරගෙන එන ඔසු දෙවැනි වීඩියෝ එක සහ අසු එක්වැනි පොතගැන විස්ත්‍ර තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. අපගෙන එන තොරතුරු දැනගෙන එක්කයි කෝ පොත් කියවන්නට යොමුවෙනවා නම්සා පොතක් තෝරාගන්නට එක් අයකුට හෝ මෙම තුොතුරු ප්‍රයෝජනවත් වනා නම් පොතපත අපේ සතුට එයයි. දැන් අපි මුලින්ම්ම මනෝමන්දිර කෘතිය හඳුනා ගනිමු මනෝමන්දිර කියන්නේ නවකතාවක්. කෘතිය කතුවරයා තමයි මහගම සේකරචූරීන්. ලට අපි මීට පෙර විස්තර අරං ආව මාගම සේකරයන්ගේ තුන්මං හන්දිිය පෘතියේ දෙවැනි කොටස ලෙසෝ තුන්මං අන්දිය කතාවේ දිබුව කලෙසට අපට මොනෝමන්ත්‍ර පොත හඳුන්වාදන්න පුළුවන්. මනෝමන්තර කෘතියේ කතුවරයා මගම සේකරයන් බව ම ඔයාලට කලින් කිව්වා. මාගම සේකරයයක්න් පිළිබඳව විස්තර අපි විස්තර අරගෙන ආව මාගම සේකරයන් විසින් රජනා කළ තුන්මං හන්දිය කෘතිය පලිබඳව විස්තර ඇතුළත් වීඩියෝ එක කතාකල නිසා. නැත ගෙන කතා කරන යන්නේෙ නැහැ. හැබැයි මේ කෘතිය ගැෙන හොඳ අවබෝධයක් ලබා ගන්න නම් මුලින්ම තුම්මං හන්දිිය කෘතිය කියවන්නම ඕන. මනෝමන්දිර පොතේ අඩංගු කතාවගෙන යමක් කියන්නම් ආටක ඔයාලට අවබෝධයක් අමනක් ලැබෙන විදිහයට සහ පොත කියවන විටක රසයට භාතාවක් නොවන විදියට. තුම්මං හන්දිිය කෘතිය අවසන් වෙන්නේ සිරිසේන කොළඹ යන්න බස් එකට නැගීමෙන් මනෝමන්දිර කෘතිය ආරම්භ වෙනකොට ඔහු ගුරුවරයෙක් බවට පත්වෙලා. ලො පත්ම් ැබිලා පාසලට හිල්ලා ඉගැවී ආරම්භ කරන තැින් තමයි කතාව ආරම්භ වෙන්නේ. මනෝමන්ද්‍රර කෘතියේදී අපට තවත් ප්‍රධාන චරිත දෙකක් එකතු වෙනවා. තුන්මං හන්දිය සිටි අම්මා තාත්තා ලොකුමාමා පොඩිමාමා ආදී චරිතවයට අමතරව මනෝමන්ද්‍ර කෘතියේදී බ්්‍රෝග්තියන සිල්සේනගේ බෝඩිමේ යාළුව අවසා සිල්සේනගේ සිත්්කක් පේසිීලිකියෙන් තරුණිය අලුතින් මෙම කෘතියට එකතු වෙලා තියෙනවා කෘතියේ ලොකුයිඩක් ර සේනගේ මේ පෙම් සිට ගැන කතා කරන්න වෙෙන් වෙලා තියෙනවා. ඉතිං කතාව නම් හරිම රසවත්. මෙච්චර වන්නා රසවත් කෘතියක් ගැන කෙටියෙන් තවත් විස්තර නොකර ඔයාලට ආරධනා කරනවා නොවැරදීම මෙම කෘති දෙකම කියවන්න සහ කියවලා ඒ රසේවිඳගන්න කියලා. මොනෝමන්දිර කෘතිය ගැන තවත් වඩිනා විස්ත්‍ර ටිකින් ඔයාලව දරනුවත් කරන්නයි මේ සූදනම් වෙන්නේ. මනෝමන්දිර කියන්නේ මහගම සේකරයන්ගේ දෙවැනි නවකතාව. කතාව ලියල ප්‍රසිද්ධ කරල් තියෙන්නේ එද්දස් නමසය හැත්ත එක වසරේදී. දෙදස් විසි දෙක වසරේදී අටවන වටත් නැවත මුද්‍රණය කර තියනවා. ප්‍රකාශයට පත්කරල් තියන්නේ ගොඩගේ පොත් ප්‍රකාශන ආයතනය විසින්. මනෝමන්දිිර කෘතිය, පරිච්චේද ධනම්යින් හා පිටු එකසිය තියකින් යුතු කෘතියක්. එහෙමනම් මනෝ මන්දිර කෘතියකැන විස්තර අප මෙලෙස නිමා කරන්නම්. තවත් වටිනා හා රසවත් කෘතිගෙන විස්තර දැනගන්නට ොතපති YouTube නාිකවුබස්කරබ කරන්න ොතපත Facebookaceස්බු පටුවට ලයි එකත් දාලා තියාගන්නත් අමත කරන්න එපා හමෝමු තවත් රසවත් හා වටිනා කෘතියක විස්තර සමගින් ජය වවා ඔබට.